මේ ප්‍රශ්නය ඇසීම සම්බන්ධව මම ඔබ වහන්සේගෙන් කමා කරන සේක්වා කියලා අයද සිටිනවා. මේක මගේ දැන් මාස කීපයක සිට ඉඳන් මගේ හිතේ පැනනගපු ප්‍රශ්නයක්. අපි මූණ දීලා තියෙනවා මේ මැතිවරණ කාල සීමාවකට. ඇත්තටම මේ ලෝකයේ බාහිර ලෝකයේ දිහා බලනකොට මේ අපට කොහොම බැලුවත් මූණ දෙන්න වෙලා තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම අපිට ලැබිලා තියෙනවා. අපි මේ ධර්මය අහලා බාහිර ලෝකයක් බෙදා වෙන් කරලා අභ්‍යන්තර ලෝකයක් බෙදලා වෙන් කරලා අපට හොඳින් ධර්මානුකූල ගමනක් යෑමට අවස්ථාව ලැබුණා. හේතුඵල දහමට බහා ගලපමින් ණය විනයට සසඳා බලමින් සතර කමඨහන් වඩලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩමින් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවය හඳුනාගෙන ඒ දහම් මඟ යම යන එක අපිට ඔබ වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් එහෙම බලනකොට මට නම් මේ කිසිම මූණ දෙන්න වෙන කිසිම දෙයක් ප්‍රශ්නයක් නොවේයි. ඒ සියලු දෙයට විසඳුම ලැබුණා කියලා මම හිතනවා. ඒ කෙසේ වෙතත් අපිට මේ සම්මත සමාජය තුළ ජීවත් වෙනකොට මේ සිව්පසය පරිහරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව ඒසේ වෙනකොට හිතෙනවා දැන් මේ මැතිවරණ කාල සීමාවක් තුළදී අපිට උපාසකම් මගේ හිතේ ලොකු බොහොම බලවත්සේ නිච්ච කරගෙන තියෙනවා මැතිවරණ සහ මැතිවරණයට ඉල්ලන පුද්ගලයෝ අර පුද්ගලයා හොඳයි මේ පුද්ගලයා නරකයි මේ විදිහට ලංගෝයි නිච්චසේ සුඛසේ අත්තසේ තීරණය කළා තියෙනවා මැනලා තියෙනවා සංසන්දේ ඕක නවත්තන්න ඕකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං නිබ්බිදාය වැරද්දක් කියලා තමයි මටත් දැනගන්න. ඔය ඒ මිනිස්සු දේශපාලනය කරපුවාවේ. ඔව්. අපිට ඒ මිනිස්සුන්ගේ දේශපාලනය නවත්තන්න බෑ. නවත්තන්න ඕනෙත් නෑ. එහෙමයි. ඔය කවුරු දේශපාලනය කළා මෙතෙන්ට ආවත් ඒගොල්ලෝ පෘථග්ජන පුද්ගලයෝ. ඒගොල්ලෝ කරන්නේ මේ පෘථග්ජන සම්මත ආගමත් එක්ක එකතු වෙලා ආගමයි පාලකයෝ දෙගොල්ල මේ එකතු කරගෙන මේ පැවැත්ම පවත්වාගෙන යනවා. ආගමෙන් කරන්නෙත් දේශපාලනයෙන් කරන්නෙත් එකම කටයුත්තා. තේරුණාද? මේ කරන්නේ මේ නිවන් දකින්න එක වහන එක. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගය දන්නා අය දැන් අපිට පාලකයෝ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මතාවයෙන් ඒක වෙනස් වෙයි. ඒක බහුතර බහුජන හිතාය බහුජන සුඛාය බහුජන ඡන්දයෙන් ඒක වෙයි. ඒ වෙච්ච දේත් හොඳටයි සිද්ධ වුණේ කියලා අපි හිතන්න ඕන. තේරුණාද? හැබැයි මොන පාලකයා මොන රජුවාවත් මොන ජනාධිපති අගමැතියාවත් කරන්නේ ආගමත් එක්ක එකහු වෙලා මේ පැවැත්ම පවත්වාගෙන යන්නට රාගෙන් දේසෙන් මොහෙන් සංවර්ධනය කරන රාගෙන් දේසෙන් මොහෙන් සංවර්ධනය. අපි දැනගන්න ඕන ඔය දේශපාලකයොත් ආගමත් කරන්නේ මේ සංවර්ධනය කරගෙන අනේක. අපිට නිවන් දකින්න ඕන නම් අර ආගමකට හෝ දේශපාලනයට ගරහලා විරුද්ධ වෙලා එකට එක කරලා අපි හරියන්න. අපි උපේක්ඛා සිටින් ඒ සියල්ලමත් සිද්ධ වෙච්ච ධර්මතාවයකට කියලා දැනගෙන අපි මේ අනුස්සති වඩලා ධර්මතාවයෙන් අපේ මේ නිවන සාක්ෂාත් කරගන්න අපේ මේ මලකඩ තට්ටු තුන අයින් කරන්න ඔය දේශපාලකයන්ට විරුද්ධව වැඩ කළා බෑ. ඔය ආගමට විරුද්ධව වැඩ කළාත් බෑ. ආගමත් පැවතුණා. දේශපාලකයොත් පැවතුණා. දැන් බුදුහාමුදුරුව කවදක්වත් එදා තිබුණ ඔය ආගම් වැරදි බව බ්‍රහ්මජාල සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කිව්වට ආගම යටපත් කරන්න බුදුහාමුදුරුව කටයුතු කළේ නැහැ. අන්න තීර්ථ ගන්න දැන් කිංචි සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. බොහෝ අන්‍ය සූත්‍ර අන්න තීර්ථක ආවා. බණහන්නත් ආවා. බුදුහාමුදුරුව විරුද්ධවත් ආවා. අර සත්‍යං විහාය මති සත්‍යක වාදකේතුන් වාදාපිරෝ වතමනං මති අන්ධ භූතං කියලා තියෙන්නේ.
ඔය ඔබ ඔයගොලු දාම් පාසල්ල ඉස්කෝලවල ඔය කියන්නේ. එහෙමයි ආබ බුදුහාමුදුරුව වාද කරන්න ගී නෑ. බුදුහාමුදුරුව වාද කරන්න ගී නෑ, පරාද කරන්න ගී නෑ, කරුණු පහදා දීලා මේක කරන. ඉතින් ඒක නිසා අපිට දේශපාලකයන්ම වෙනස් කරන්න බෑ. කවුරු හරි දේශපාලකෙක් රටේ ඉන්නම ඕන. එක්ක විප්ලවකාරයෙක් ඉන්න ඕන, එක්ක ප්‍රජාතන්ත්‍රවාදියෙක්, එක්ක සමාජවාදියෙක්, එක්ක මොනම හරි නව සංකල්පවාදියෙක් හරි කවුරු හරි ඉන්න ඕන. අපිට ඒක වෙනස් කරන්න බෑ කවුරුත් දේශපාලකයෝ. ඒ වගේම ආගම්, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම, හින්දු ආගම, බුද්ධාගම ඔක්කොම ආගම්. එකකවත් නිවන නැහැ. ඒ ආගමත් ඔහේ තීච්ඡාද. අපිට නිවන් දකින්න ඕන නම් ඔය ආගම තීච්ඡාව, ඔය දේශපාලක හිටපුවා ඒගොල්ලෝ දෙගොල්ලම මේ ගමන යන මිනිස්සු අර සබ්බන් අපහාය ගමනියම්. පහාය ගමනියන් නෙමෙයි අපහාය. අපහාය කියන්නේ ප්‍රහාණය කරන්නේ නැහැ කීයටවත්. තව එකතු කරගන්න. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන අර ධර්මතාවයේ තේරුම් අරගෙන සබ්බම් පහය ගමනියන් කියන්නේ මේ ගමනට උපකාර වන වැරදි දේ තුනයි තියෙන්නේ. තේසං හේතුන් තථාගතෝ තේසං චයෝ නිරෝධ. හේතු තුනයි ගමනට තියෙන්නේ. දැන් සබ්බම් පහය ගමනියන් කිව්වට ඔය හේතු තුනයි තියෙන්නේ. මොනවාද හේතු? ප්‍රිය දේට ඇලීම කියන රාගය, අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂය, ප්‍රියාප්‍රියතර මැනීම කියන මෝහය. ඔය තුන තමයි අයින් කරන්න ඕන. ඒකනි කිව්වේ රාගක්කයෝ නිබ්බාන, දේසක්කයෝ නිබ්බාන, මෝහක්කයෝ නිබ්බාන. ඒ තුන අයින් කරනකොට කම්මක්කය වෙනම, ආසවක්කය වෙනම, ගමනි කෙලවරම. දීර්ඝායු වේවා ඔබ වහන්සේ.